අතර යමාමහා පෙළහර පෑ දවසේදී 500ක් කුල පුත්‍රයෝ පැවිදි වෙලා සරුවත් මහ රහතන් වහන්සේලගේ පැවිදි වෙලා ඉන්නවා. ඒ කිරිසට ඒ සරුවත් මහ රහතන් වහන්සේ අර සංක්ෂේප දේශනය මිනිස්යන්ට දරා ගන්න පුළුවන් ප්‍රමාණයට මධ්‍යම ප්‍රමාණයෙන් ගන්නවා. 3 මාසය තුල ඉගැන්වීම සිද්ධ වුණා. එනිසා තුන් ස්ථාන තුනක මේ දේශනය පැවැත්නා. බුදුරජාන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව සරුවත් මහ රහතන් වහන්සේ සිය කණින් අසල එක දරාගත්ත. සරුවත් මහ රහතන් වහන්සේ බුදුරජාන් වහන්සේගේ අදහස ඒ අනුවම පවත්වමින් ශිෂ්‍ය පිරිසට මධ්‍යම ප්‍රමාණයෙන් ධර්මය උගන්වනවා. අද තියෙන්නේ සත්ත ප්‍රකරණ නමින් ඒ ධර්ම කොටසයි. ඉතින් ඒ අතරතේ බුදුරජාණන් වහන්සේ මේ භාවනා කමඨහන් දේශනා කරන හැම තැනකදීම ඒ භික්ෂුවට නැත්නම් ඒ යෝගාවචරයාට ගිහි පැවිදි කාට නමුත් යම්කිසි මාර්ගයක් භාවනා මාර්ගයක් කියලා දීමින් විදර්ශනාට යොමු කරන්නේ අභිධර්මයේ. විදර්ශනාව කියන්නේ අභිධර්මයේ සම්මර්ෂණය කිරීමක්. ඒක එක්තරා මූල ධර්ම කොටසක්.